Inside Story. ආචාර්යතුමනි 2014 වසරේදී ආරම්භ වෙන රුසියානු යුක්‍රේන අර්බුදය කියන්නේ මොකක්ද? 2014දී යුක්‍රේනයේ රාජ්‍ය කුමන්ත්‍රණයක් සිදු වෙන වෙලාවටම එක්කා රුසියාවත් එක්ක සහයෝගයෙන් කටයුතු කරපු යුක්‍රේනය කුමන්ත්‍රණයකින් ජනතා බලයෙන් පත්වෙච්ච ජනාධිපතිවරයා පෙරලා දමලා ඒ වෙනුවට බටහිර ඇමරිකානු ප්‍රතිපත්ති වලට අදාළ පුද්ගලෙක් ජනාධිපති ඒකමට පත් කරගන්නවා ඇත්ත වශයෙන්ම. එතනින් ඉඳන් තමයි යුක්‍රේනයේ අර්බුදය උස්සන් වෙන පටන් ගත්තේ. ඒකට යුක්‍රේන එකපැත්තෙන් යුරෝපා සංගමයට සම්බන්ධ වීමටත් අනිත් පැත්තෙන් සංවිධාන සම්බන්ධ වීමටත් කාල විදිහට සහ ගැලුවා. ඒක රුසියාවට එලින්ම ඍජු සර්ජනයක් හා රුසියානු සුරක්ෂිතතාවයට ප්‍රශ්නයක් වෙනවා. මොකද හේතුව ඒක රුසියානු තීර සීමාවෙම තියෙන රටක් නිසා ඒකට සම්පූර්ණ රුසියා විරුද්ධ වුණා. ඒ විරුද්ධත්වය නමුත් යුක්‍රේන දේශපාලන අධිකාරිය අර කුමන්ත්‍රණය වෙනස් වීම නිසා මේ අය ජනමත විචාරණයකින් ක්‍රිමියාව රුසියාවට අඳගත්තා. ඒකෙන් තවත් උස්සන්න වුණා මේ ප්‍රශ්නේ. එතකොට යුක්‍රේනය නේටෝ සංවිධානය දෙසට යොමු වීම රුසියාවට බලපානි කොයි ආකාරයෙන්ද? යුක්‍රේනයේ හැසිරීම මංග 2014න් පස්සේ රුසියානු ක්ෂේත්‍රයෙන් අවකාශයෙන් ඉවත් වෙලා ඒක බටහිර අවකාශයට නැඹුරු වීම. එහෙම නැත්නම් නේටෝ සංවිධානයේ පැත්තට නැඹුරු වීම. නේටෝ සංවිධානයේ 1991 වෙනකොට නේටෝ සංවිධාන රටවල් 15යි. දැන් වෙනකොට රටවල් 30ක් තියෙනවා. ඒ හින්දා යුක්‍රේනය තුල යම්කිසි බලවේගයක් ඉන්නවා බටහිරත් එක්ක ගනුදෙනු කරන. ඒගොල්ලෝ උපරිම විදිහට නේටෝ සංවිධානය සහ යුරෝපා සංගමයත් එක්ක ඇතුළත් වීමට කටයුතු කරනවා. නමුත් රුසියානු බෝඩරේට නේටෝ සංවිධානය එනවා කියන එක ඉතාමත්ම ප්‍රශ්නයක්. මොකද නේටෝ සංවිධානය සලකනවා රුසියාව මේ වෙලාවේ ඒගොල්ලන් ඉන්න ප්‍රධානම හතුරා විදිහට ඇත්ත වශයෙන්ම කියන යරුනහම. ඒ නිසා යුක්‍රේනයේ තමයි මේකේ මේ දෙක අතර ටික් බෝඩ් පත් වෙලා ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම ස්ථාවරයක් නැති මේ තත්ත්වයකට යුක්‍රේනයේ පත් වෙලා ඉන්න. මේ රුසියානු යුක්‍රේන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව වැනි ආසියානු කරේ රටවලටත් යම් බලපෑමක් එළවිය හැකි බවට මත පළ වෙනව නේද? ස්ට්‍රීම් 2 කියන අලුත් ගාස් නල පද්ධතියක් අලු මූදාහරා යුරෝපයට ඊපෙරද විවෘත කළා. ඊට කලින් යුරෝපයට රුසියානු ගෑස් ගියේ යුක්‍රේනය හරහා. යුරෝපා ගෑස් අවශ්‍යතාවය 35% සපයන්නේ රුසියාව ඇත්ත වශයෙන්ම. ඒක ලෝක වෙළඳ පොලේ තියෙන ගාන කරලා ටිකක් අඩු ගානකට වගේ ඒකෝ සාධාරණ ගානකට සපේනවා. නමුත් මේක විශාල තර්ජනයක් ඇමරිකා ක්ෂේත්‍රපදේ ගෑස් වෙළඳාමට ලොකු ආර්ථික ගැටලුවක් මතුවෙනවා ඇත්ත වශයෙන්ම. බලශක්ති ප්‍රශ්නේ සමස්ත ලෝකේ පුරාම එකිනෙකට සම්බන්ධ වෙනවා. අපේ කලාපිතත් එක බලපානවා. ඒ කියන්නේ ඇමරිකාව තමන්ගේ ඒකාධිපති සහ අසනෝමතික ප්‍රතිපත්ති නිදහස් වෙළඳ ක්ෂේත්‍රයට යොදමින් ඉන්නේ. ඒ මොනොත් ඒකට චීනය සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ මොනොත් සම්පූර්ණ මේක අපිට සුවිශාල බලපෑමක් කරනවා. ඒ නිසා අපේ විදේශ ප්‍රතිපත්ති මේ වෙනකොට අපි නැවත හිතා බලන්න වෙනවා අපිට ඇත්ත වශයෙන්ම. Inside Story. FM.